මේ තියෙන අපේ පෘථුවිය. අද අපි මේකෙන් ගොඩක් දුරට යනවා තව ලෝකයක් ගැන බලන්න. අද අපි මේ මහමේරු පර්වතයෙන් බස්නාහිර පැත්තට ගිහිල්ලා බලන්න යන්නේ අපරගයාන කියන ලෝකය ගැන. අපි දැන් මේ පැත්තට ගිහිල්ලා බලමු මෙහි ඉන්න මිනිස්සු කොයි වගේද කියලා. ඒ වගේම මේ ලෝකය මොන වගේද කියලා. මේ බලන්නේ අපරගයානේ සිටින මැසෙක්. මොහු බෙහෙවින්ම අපේ ලෝකයේ ඉන්න මිනිසයන්ට සමානයි. හැබැයි වෙනසකට තියෙන්නේ අපි වගේ, කියන්නේ අපි අඩි 6ක් කියලා ගත්තොත් මොවුන් ඒ වගේ 3 ගුණයක් පමණ විශාලයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මීටර 7.3ක් පමණ විශාල ශරීර මොවුන්ට තියෙන්නේ. ඔවුන් අවුරුදු 500ක් විතර ජීවත් වෙනවා. හැබැයි මේ උතුරු කුරු දිවයින තරම්ම ඉසුරුමත් රාජ්‍යයක් නෙමෙයි. මෙහි ඔවුන්ට ගෙවල් නැත්තේම නැහැ. මොවුන් බිම තමයි නිදියන්නේ. උතුරු කුරු ලෝකයේ තරම්ම ඉසුරුමත් නොවුනත් මොවුන් අපට වඩා සාපේක්ෂව ඉසුරුමත් මිනිසුන්. ඒ වගේම ඔවුන්ගේ මුහුණු තරමක් ඕලාකාර හැඩයක් ගන්නවා. ඒ වගේම මොවුන්ද අප ලෝකයේ මිනිසුන්ට වඩා ලස්සනයි, පියකරු. මෙහි තථාගත ධර්මයක් ඇත්තේ නැහැ. හැබැයි ඔවුන් පස්පව් කරන්නේත් නැහැ. මොවුන්ද නිර්මාංශිකයි. අපට සාපේක්ෂව ඔවුන් නිරෝගී. ඒ වගේම ඔවුන් සතුටින් සිටින්නේ. හරි, අපි දැන් මේ ලෝකයේ පිළිබඳව ටිකක් සල්කා බලමු. අප දෙවනි වීඩියෝයේදීත් කතා කරා ඇයි මේ ජම්බුද්දීපේ ත්‍රිකෝණාකාර ලෙසට බොහෝ ග්‍රන්ථවල දක්වා ඇත්තේ කියා. ඒට හේතුව මා මෙහිදීත් යලිත් පහදන්නම්. ඒ කියන්නේ පෘථුවේ මතු පිටින් උඩ පෘෂ්ඨයේ බැලුවම මහා මේරු පර්වතයේට මේ ඉන්දියාව ඇතුළු කොටස ත්‍රිකෝණාකාරවයි පේන්නේ. මේ තමයි මීට හේතුව. ඒ වගේම මේ ආශ්‍රිතව තව කොදෙව් 500ක් තියෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි මේ අපරගයානයටත්. මේක රතු පාට භූමියක්. මෙහි මතු පිට පෙනෙන්නේ රෝම් ස්වභාවයක්. මේ අපරගයානය තනිව තියෙන දූපතක් නොවේ. මෙහෙටද කොදෙව් 500ක් තියෙනවා. අප ප්‍රායෝගිකව බැලුවොත් අප ලෝකේ වගේමයි මේකත් තියෙන්නේ. මේ අපරගයානය යොදුන් 7000ක් පමණ වෙනවා. ඒ වගේම මේක වටේට යකඩ පවුරක්, කියන්නේ කඳු පන්තියක් තියෙනවා කියලා තමයි සඳහන් වන්නේ. ඒ වගේම මේකට විශේෂ වූ ගහක් තියෙනවා. ඒක ඇකේෂියා කියලා තමයි සඳහන් වන්නේ. හැබැයි මෙතෙන්දී නැවතත් මා කියන්නේ ඔබ මේ කුමන්ත්‍රණකාරීව ලංකාවට එවපු ඇකේෂියා ශාකේ නොවේ. ඒ නිසා මේ සමග ඔබ පටලවා ගත යුතු නැහැ. ඒ වගේම එකම රටේ වුවද විවිධ ප්‍රදේශවලදී එකම ගහට විවිධ නම් පාවිච්චි කරන නිසා මේ නම් ගැන සැලකීම කොහෙත්ම වැදගත් නැහැ. ඒ වගේම මෙහි සිටින මිනිසුන් මේ ගස් ආශ්‍රිතව තමයි ජීවත් වෙන්නේ. මොවුන් නිදාගන්නේ මේ ගස් යට. අප කිව්වා මේ භූමිය රතුපාට භූමියක් කියලා. එහෙම වෙන්න විශේෂ හේතුව මේ රතුපාට මැණික් වගේ පාෂාණ බොහෝ සෙයින් පවතින නිසා. මේ මහමේරු පර්වතයෙන් බස්නාහිර පැත්තට යද්දි තියෙන ලක්ෂණයක්. ඒ පැත්තේ මේ බහුලව රතුපාට මැණික් තියෙනවා. මේ අපි කතා කරේ මේට ප්‍රධාන වූ අපරගයානේ පමණයි. වගේම මේ පැත්ත මණික් විතරක් නෙමේ, ගස් සතුන් වැනි බොහෝ දේ පවතින ඉතා අලංකාර ප්‍රදේශයක්. ඉතින් අපමණයි මෙහි විස්තර. අප මේ සාරාංශය කියනවනම් මේ මහා මේරු පර්වතයෙන් හතර පැත්තට ඇති මනුෂ්‍ය ලෝක ගැන තමයි අපි කතා කරන්නේ.